අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානය පුවත් සිරස්තල වෙත සසු නබර එළිය කළ අතිපූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන් අපවත් වෙයි දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව රටතුල කොවිඩ් රැල්ලක අවධානමක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනපතිට ලියයි මිනුවන් ගොඩින් තවත් කොවිඩ් පොකුරක් දෙවන කොවිඩ් පොකුර ඇරමුණෙත් මිනුවන් ගොඩින් තවත් කොවිඩ් මරණ 20ක් සමස්ත මරණ 13674 දක්වා ඉහළට පස්වන දිනටත් ඇලහැර ගොවීන් අකණ්ඩ උපවාසයේ මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික නායකීන්ගේද සහාය පොළොන්නරුවේ මල් වගේ වල් ඉන්දියාව චීනයට උත්තර දෙයි කිලෝමීටර් 5000ක ඉලක්කගත අග්නි 5 සාර්ථකයි කැන්ගරුවන් සහ සිංහයින් අතර ලෝක කුසලාන ගැටුම අද සජීව විකාශයේ නිල විකාශන අයිතිය හිමි සියත ටීවී ඔස්සේ අද සවස 6:30 සිට දැන් දේශීය පුවා मेरठ अतिमहत् शासनिक सामाजिक सेवावक निरत ओ महासंघ पितृवरेकुवन आचार्य पूज्य वेलमिटियावे कुशलधम्म नाहिमियन अपवत्वेतिबिनवा अपवत्वन विट उन्वहन्से 84 वन विहे पासुवा आदान पूजोत्सवे पूर्ण राज्य अनुग्रहय सहितव पवत्वीमट जनाधिपति कोटाबे राजपक्ष महता उपदेश लबा दी तिबिनवा वर्ष 1937 फेब्रवरी 20 වනදා කුරුණෑගල දේවමැදිහත් පත්තුවේ දඹදෙණි උඩුගහ උතුරු කෝරළේ පිහිටි වැලමිටියාව ගමෙහි පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් පින්වත් කුමරෙකු ජන්මලාභය ලැබුවා. එවකට මෙරට ශාසනික හා ශාස්ත්‍රීය පුනරුදේ වෙනුවෙන් අපකැප වූ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති කිරිවත්තුඩුවේ ධර්මකීර්ති ශ්‍රී ප්‍රඥාරාමා විධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංගනායක ස්වාමීන් වහන්සේ උපාධ්‍යාය කොට මේ පින්වත් කුල කුමරුවා සසුන්ගත කරවනු ලැබුවා 20 වන වියේදී මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේදී උපසම්පදාව ලද කුසල ධම්ම හිමියෝ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමි කරගත්තා යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් අපවත් වූ පසු කුසල ධම්ම නාහිමියෝ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවිනාධිපති දුහරේට පත් කරනු ලැබුවා සිය තනතුර නාත්තණ්ඩියේ ප්‍රඥාකර නාහිමියන් වෙත පැවරීමට කුසල ධම්ම නාහිමියන් කටයුතු කළ සිය ආචාර්ය වරුන් කෙරෙහි ඇති අප්‍රමාණ ගෞරවයේ හේතුවෙන් 1990 දී විද්‍යාලංකාර පරිවිනාධිපති ධූරයටපත් වූ නාහිමි පාණන් වහන්සේ ඉටුකළ ශාසනික හා සමාජීය මෙහෙවර අතිමහත් වල්පොල රාහුල හිමියන්ගෙන් පසු කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් සම්මානිත වූ කුසලධම්ම නාහිමියෝ බුරුම රාජ්‍යයෙන් අග්ගමහා සද්ධම්ම ජෝතික දජ ගෞරව නාමයෙන්ද පිදුම් ලැබුවා රට දය සමය හා දේශීය බෞද්ධ අධ්‍යාපනයේ පෝෂණය සහ අභිවෘද්ධිය වෙනුවෙන් අප කැප වී කටයුතු කළ මහා සංඝ පීතෘවරයෙකු වන අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන් අදාළියම අපවත් වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට සැලසුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහ බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරුන් වෙත දන්වා තිබෙනවා අප්‍රතිහත ධෛර්යයෙන් සිල්ගුණ දහම් හි පිහිටා සාදු ජන විහරණයෙන් කටයුතු කළ අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංගනායක පෑලියගොඩ විද්‍යාලංකාර පරිවිනාධිපති අග්ගමහා පඬිතු ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන් අමා මහ නිවණින් සැනසේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු සංචරණ සීමා ඉවත් කිරීමත් සමග රට තුල යලිත් කොවිඩ් රැල්ලක අවධානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පවසනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ අතර මිනුවන්කොඩ ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් 35 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව.
රට තුල සංචරණ සීමා ඉවත් කිරීමත් සමග යලිත් කොවිඩ් රැල්ලක අවධානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පවසනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා සීමා කිරීම හා නීති ක්‍රියාත්මක වන සන්දර්භයේ සලකා බැලීමේදී මින් පෙර පැවති සෑම අවස්ථාවකටම වඩා මෙම අවස්ථාවේදී නිශ්චිත පියවර ගනු ලැබීම ඉතා වැදගත් බවයි එහි දැක්වෙන්නේ. නැවත කොවිඩ් රැල්ලක් රට තුල ඇතිවීම වළක්වා ගැනීම සඳහා එම සංගමයේ විසින් නිර්දේශ හතරක් අදාළ ලිපියෙහි සඳහන් කර තිබෙනවා. ඊට හොඳ අධීක්ෂණයක් යටතේ වත්මන් නීති හා සීමා කිරීම දැඩි ලෙස බලාත්මක කිරීම ප්‍රමුඛතා කණ්ඩායම් සඳහා ෆයිසර් එනතේ තුන්වන මාත්‍රාව ලබා දීම අධිව්‍යාප්ත වීම තත්ත්වයන් සහ සිදුවීම් සීමා කරමින් කටයුතු කිරීම හා පරීක්ෂණ සිදු කරමින් කොවිඩ් වැළඳී ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් නිරන්තර අවධානයක් පවත්වා ගැනීම වැදගත් බවයි එහි දැක්වෙන්නේ. කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 20ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13674 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 559 දෙනෙකු ඊයේ තහවුරු වුණා. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 538320ක් ලෙසයි. මිනුවන්කොඩ ගල්කන්ද ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පිරිසක් අතරින් පුද්ගලයන් 35 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. මෙරට දෙවන කොවිඩ් රැල්ලේ ආරම්භය සටහන් වූයේද මිනුවන්ගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින්. ඒ අනුව රෝගීන් විශාල පිරිසක් මෙලෙස මිනුවන්ගොඩින් හමුවීම පිළිබඳව සෞඛ්‍යංශ දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. එනත්කරණය සම්බන්ධයෙන් ළමා රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය ශාමන් රජිත්‍රිජිත් මහතා මෙලෙස අදහස් පළ කළා. අවුරුදු 19ත් 16ත් අතර දරුවන්ගේ එනත්කරණය ඉදිරියට යනවා. ඊය වෙන විට අපි ලක්ෂ 4ක් පමණ පාසල් දරුවන් එනත්කරණය කළා කියනවා ලංකාව පුරාම. ඒ වගේම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයේ නව තත්ත්වයක් තියෙනවා. විශාල වශයෙන් රටවල් 21ක පමණ නවතත් පැතිරලා තියෙනවා. මේ පැතිරීම අපේ රටටත් ඒ බලපෑමක් ඇති කරන්න පුළුවන් නේ? ඔව්. තාම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ලංකාවෙන් අඳුරගෙන නැහැ දැන තරමින්. ඒ පිළිබඳව පැහැදිලිවම පිටරටේ යන අයව නිරීක්ෂණය වෙනවා. මෙයදී සාම්පල් ලබාගෙන හිතනවා ඒ පිළිබඳ පරීක්ෂණත් ඉදිරියට යනවා. ඒක නිසා අපිට එහෙම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ලැබුණොත් අපිට මම හිතන්නේ ඒ අඳුරා ගැනීමට පුළුවන් වේවි. ඩෙල්ටා ප්‍රභේදය ආපු වෙලාවෙත් අපි යම් ක්‍රමවේදයන් අනුගමනය කරලා ඒක පාලනය කරගත් ආකාරයටම ඒවත් පාලනය කරගන්න පුළුවන් වෙන මුත් එන්නත් කරණයක් යන නිසා ඉදිරියට බොහෝ දුරට අපිට සාර්ථකත්වයකින් මේකට මුහුණ දෙන්න පුළුවන්. මේ අතර COVID-19 පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික උපදේශක කමිටුවේ සමාජිකාවක් ලෙස මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය තෝරාගෙන තිබෙනවා. මේ අතර සිසුන් 100ට වඩා අඩු උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ නිකුත් කරන ලෙස සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ඉල්ලීමක් කර සිටිනවා. බැසිල් රාජපක්ෂ ඇමතිතුමත් සමග සිදු කළ සාකච්ඡාවකදී නොවැම්බර් පළවෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී අපිට පන්ති ආරම්භ කරන්න හැකියාව ඇති බව දැනුවත් කළා තියෙනවා. ඉතින් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශය අපිට කඩිනමින් ලබා දෙන්න කියලා. ඉතින් අපි ඉල්ලීමක් කරන්නේ සෞඛ්‍ය අංශවල නීති රීති වලට අනුව රටේ ආරක්ෂක අංශවල නීති රීති වලට අනුව අපි පන්ති කරන්න සූදානම්. ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව මුණ ගැසී තිබෙනවා. චීනයේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට ලබා දෙන සහාය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ස්තුතිය පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අර්ලියගහ මන්දිරයේදී පැවැත්වුණා. කොවිඩ් වසංගතය පාලනය කිරීම මෙන්ම එන්නත්කරන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය පිළිබඳ චීන රජයට සිය ප්‍රණාමය හිමි කරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවේ. එන්නත්කරන වැඩපිළිවෙලේ සාර්ථකත්වයට සුබපැතුම් මෙක්කල තානාපති චී ෂෙන්හොන් මහතා ඒ සඳහා සිය රජයේ අඛණ්ඩ සහයෝගය හිමිවන බවට විශ්වාසය පළ කළා. දෙරට අතර රාජ්‍ය ආන්ත්‍රික සම්බන්ධතාවල 65 වෙනි සංවත්සරයේ සහ රබර් සහල් ගෙවිසුම අත්සන් කර වසර 70ක් සපිරීම සනිටුහන් කරන 2022 වසර ශ්‍රී ලංකා චීන ද්විපාර්ශ්වික සම්බන්ධතාවේ වැදගත් වසරක් වනු ඇති බවයි චීන තානාපතිවරයා මෙහිදී සඳහන් කළේ. ලබන මාසට යෙදෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනය වෙනුවෙන් චීන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පූර්ව උපන්දින සුබපැතුම් එක් කිරීමටද තානාපතිවරයා මෙහිදී කටයුතු කළා.
එලහැර ගොවි ජනතාව ආරම්භ කළ අකණ්ඩ උපවාසයට අදට දින 5යි. උපවාසයට ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු අන්නාගමික පූජකවරුන්ගේ සහයද පළ කර තිබෙනවා. මේ පාර තියෙන හැටියට වගා කර වැරදුනොත් වෙනත් පාරක් හොයමු කියලා ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ලස්සනට මල් වගේ පෙරුණට පොළොන්නරුවේ වෙල් යායවල් බොහෝමයක අද වල් පිපිලා. රසායනික පොහොර ඉල්ලා එළහැර ගොවිජන ව්‍යාපාරයේ රාජ්‍ය ගොවි සංවිධාන 41 ක නියෝජිතයින් ආරම්භ කළ අකණ්ඩ උපවාසයට අදට දින 5ක කාලයක් ගත වෙනවා. මෙම උපවාසය සඳහා දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේකකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුල අලංකාර නාහිමියන් නැතුළු වැලිකන්ද ප්‍රදේශයේ ඉස්ලාම් සහ දමිළ පූජකවරුන්ගේ සහය හිමි වී තිබෙනවා. මේ ආණ්ඩු කරපු කරපු ඔක්කොම චෝර කල්ලියක්. මේක සල්ලි ටික හොරගම් කරලා ඒක ගිනුම් වල දාලා අද ලංකාවේ රුපියල් අත්තු ගෙවන්න බෑ. මේ ඩොලර් නැතුව මොනවත් කරන්න බෑ. ඉතින් අපිට ඇත්තටම නොකා නොබී මැරෙන්න වෙනවා මේ වෙලාවේ. මේ වගේ සත්‍යය පටන් ගන්න අකණ්ඩ උපවාසය එන්න මහා සංඝද අපි උදව් කරනවා. තමුනාන්තරත් එක්ක අපි ඉන්නවා. අකණ්ඩව මේ වගේ උපවාස වලට අපි එනවා. අපි උපවාස කරන්න ලෑස්ති කියන එක. මේ අල්ලාහ් මිනිසු විතරක් නෙවෙයි මේ රටේ මිනිසු සියල්ලම සියල්ලම ඔබ වහන්සේලාට ඔබ වහන්සේලාට ගෞරව කරනවා මේ වගේ විශේෂ වෙලාවකට. समस्त लंका गोविजन सम्मेलने लेखम पीबी सरत महताद मेम उपवासेट सहाय पलकिरीमट एक्वति बेनवा जनता रासायनिक द्रव्य इल्लनकोट जनाधिपतिमाकयानिमगद्दे ए रासायनिक द्रव्यत्तेक इल्लनकोट वकुगडुवक गेन्नै किल्लन कियान्ने हबै हाल सीनि परिप्पु नोयकु तत्त्ववस बांड गेनकोट एमनां जनाधिपतिमार मम कियनवा वकुगडु नै वकुत अरगनेन्न जनपति दिन वी चंदय दीला पोहर नीव गोवियोदन मुलावेला दिनवा क्यूव समय कमत कवीला चंदय दीला गोवियोदन पारट वटिलान संदट पुलुवंद साउन एलवन मलट पुलुवंद बंबरुन එලවන්න නුඹට පුළුවන් ද මගේ සිත සනසන්න කොයි රජය වලේට ගෙනාවත් අපි හම්බ කරොත් තමයි අපිට කණ්ඩ ලැබෙන්නේ එහෙම නැත්නම් මේ කිසිම ඇමති කෙනෙක්වත් කිසිම කෙනෙක් අපිට කිසිම දෙයක් දෙන්නේ නැහැ තව වෙනකන් ඇත්තටම මේකට ස්ථීර සාර විසඳුමක් ලැබුණෙත් නැහැ ඇත්තටම ගොවියාගේ මේ දුක දන්න කිසිම කෙනෙක් නැද්ද මේ අතර චීනයේ සිට ආනයනය කරන ලද කාබනික පොහොර පිළිබඳව කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. අපේ රටේ මේ ශාක නිරෝධාන සේවයේ සේවාවන් අපේ ශාක ආරක්ෂණ පනත සියල්ල උල්ලංඝනය කරමින් මේ කම්පැනි එකට අවශ්‍ය විදිහට මේ රටට කුණු ගොඩ බාණ්ඩයි මේ දැන් ලැහැස්ති වෙන්නේ. මේක දැන් පැහැදිලිවම අපිට ඔප් වෙලා තියෙනවා මේකේ ඉන්නවා අහිතකර සූත්‍ර ජීවීන් කියලා. මේ අවදානමක් තියෙන පොහොර තොගේ. මේක නැවත වතාව පරීක්ෂා කරමින් මේකේ ප්‍රතිඵලය වෙනස් වෙන්නත් පුළුවන්. ඒ වගේම අපි නැවතත් කියන්නේ මේ රටට ඝන කාබනික පොහොර කිසිම විටකත් අවශ්‍ය නැත. මේ ඝන කාබනික පොහොර හරහා විවිධ වූ සූත්‍ර ජීවීන් ප්‍රමාණයක් අපේ රට තුළට එන්න පුළුවන්. එහෙම ආවොත් ඒ රටේ තිබිච්ච පරිසර තත්ත්වවලට හානිකර නොවන සූත්‍ර ජීවීෙක් අපේ රට තුළ අපේ රටේ තියෙන පරිසර තත්ත්වවලදී හානිකර සූත්‍ර ජීවීෙක් හානිකර පරිබෝධයක් වෙලා रासायनिक මේ අතර ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගල්ලමුණ ව්‍යාපාරයේ ගොවීන් පොහොර නොමැතිවීම හේතුවෙන් සිය වගාවන් අත්හැර දමා තිබෙනවා. එම ප්‍රදේශයේ අක්කර දහස් ගණනක ගොවිබිම් මල් පිපුණු තෘණ ශාකවලින් පිරී ගොස් ඇත්තේ මේ අයුරින්. පොළොන්නරුවේ ගොවි ජනතාවට මේ පත්ලා තියෙන ඉරනම තමයි මේ තියෙන්නේ. මේ බලන්නකෝ දැන් මේනකොට වල් වල මල් පිපිලා තියෙනවා. දැන් පොළොන්නරුව සුන්දරත්වය තමයි මේ තියෙන්නේ. ගොවියොන්ගේ කුඹුරු මේ ඔක්කොම තියෙනවා. අද මිනිහෙක් වෙලා යායේ ඇත්තේ නැහැ. බලන්නකෝ මේ වල් කන්නිකර වල් මේ මල් පිපිලා තියෙන්නේ. දැන් මෙව්වා අපි අප්‍රේල් මාසේ වෙනකොට මෙව්වා පාර්ලිමේන්තුවට තමයි ඔක්කොම කණ්ඩ දෙන්න තමයි අපි දැන් මේ මේ ලොකු ට්‍රැක්ටරවල පටවගෙන යනවා මෙව්වා. දැන් මේ ඔක්කොම මිනිස්සු ගොවිතැනින් ඈත් වෙලා තියෙනවා. ඉතිහාසයේ කවදාවත් මේ වගේ කැලෑ වැවුනේ නැහැ මේ ගොවිබිම් වල. මේක තමයි ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම මේ තියෙන්නේ මහා කණවනන්තර කැලෑ වෙලා වෙලා තියෙන්නේ. එන අවුරුද්දේ අප්‍රේල් මාසේ මිනිස්සු අවුරුදු නෙමෙයි කණ්ඩුවේ මේවා තමයි කණ්ඩුවෙන්නේ. ගම් වලට ඇවිල්ලා මේවට උත්තර දෙන්න ඕනේ මේ නායකයෝ. පාර්ලිමේන්තුවේ පස් දිනේ පක්ෂ විපක්ෂෝ යවලා තිනවා දෙන්නයි කතා කරන්නේ ඉතිරියුන් තුන් දිනේ කජපක්ෂ මහත්තයලගේ රෙදි හොදනවා. මොළ හතේ කට්ටියයි 10 කට්ටියයි මේ ගස් කාලා වින්දදී මේ මේ කොමුගඩු හොඳට තියානින්. අපිත් ඒකින්න මෙසරේ ඒවම කාලා මිනිසුන්ගේ වකුගඩු නේ දැන් පිස්සු හැදිලා මැරෙන්නේ හිටා නේද? රට තියනවා කෝටි එකට වැඩි. ගොයම වහගෙන ඊළඟට මෙව්වා ආයෙ පැලවෙනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉතා ප්‍රසිද්ධ වී වගාවට නමුත් මෑතක සිට TTC අඹ වගාවද ඉතා සාර්ථකව ව්‍යාප්ත වී තිබෙනවා විශේෂත්වය වන්නේ ගෙවතු ආශ්‍රිතවද ඉතා සාර්ථක අස්වැන්නක් ලැබීමයි අප පොළොන්නරුව දිස්ත්‍රික් වාර්තාකරු උපුල් ශාන්ත මේ තොරතුරු අපට වාර්තා කළා ස්වයන් රැකියාවක් ලෙස උතුරු මැද පළාතේ බොහෝ පිරිස් TJC නම් අඹ වගාවේ සාර්ථකව නියැලී සිටිනවා. සමහරුන් මේ සඳහා තනිකරම කාබනික පොහොර පමණක් යොදා ගන්නා බවයි අප වාර්තාකරු පවසන්නේ. කෘෂි කර්ම දෙපාර්තමේන්තුව ටොම් ජේසි නම් අඹ වගාව සඳහා අවශ්‍ය පැල සහ දැනුම ලබා දී තිබෙනවා. මෙම අඹ වගාවේ පාසල් දරුවන් ද යෙදී සිටීම අගය කළ යුතුයි. මෙම අඹ කිලෝග්‍රෑම් 1ක තොග මිල රුපියල් 350 රුපියල් 400ක් අතර වෙනවා. ඉහළ රසයකින් යුත් මෙම අඹ සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බවයි අප වාර්තාකරු පවසන්නේ. ගොඩක් පළදාව හොඳයි. අපි කීප වතාවක්ම මෙම අඹ වගාවෙන් අඹ නෙරාගත්තා. පෙරඳපුලේ බොහෝ ඉල්ලුමක් තියෙන මේ අඹ සඳහා අඹ කිලෝ එකක් රුපියල් 600ක් විතර වෙනවා. කෘෂිකර්මාන්තය ගැන බොහෝ දැනුමක් ලැබෙනවා. මේ අඹ පැල හම්බුනේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්. ඉතා ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් ඉල්ලුමත් ඒ වගේමයි. පොද අස්වැන්නක් සහිත වගාවක් කියලා හඳුන්වන්න පුළුවන්. පළදායි දෙයකට කාලය වැය කරලා ඉගෙනීමත් කරගෙන මේ වගේ මුදල් උපයන්න පුළුවන් යහපත් දෙයකට හිත යොමු කරන්න කියලා. තමා වෙළඳ ඇමතිවරයාව සිටින තාක්කල් යලි කිසිම දිනක ලංකා සතුසට ස්ථිරවත්කම් මිලදී ගන්නේ නැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එසේම ස්ථිර වශයෙන්ම මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේවත් ස්ලිට් යලි පවරා ගන්නා බවටද ඔහු අදත් සහතික වුණා. දැන් වෙළඳ අමාත්‍යංශයේ යටතේ පැවතුන මහපොළ මහපොළ යටතේ පැවතුන ස්ලිට් ආයතනය සම්පූර්ණයෙන්ම දේපල අවභාවිතයක් කරලා පුද්ගලික අංශයට අලෙවි කරලා දාලා ඉවර කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා ජනාධිපති කොමිෂන් සභා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභා අනිකු සියලුම පාර්ශවණු අපක්ෂපාතීව පිළිඅරන් තියෙනවා. ලංකා ඉතිහාසයේ මහ පොළ යටතේ සිද්ධ වෙච්ච විශාලම වැරදි සහගත ගණදෙනුව සිද්ධ වෙලා හමාරයි කියලා. දැන් මේ නිවැරදි කිරීම අපි විසින් කළ යුතු වෙනවා. අපි අනාගතයේ කාලය තුලදී නීති අංශ සමග සාකච්ඡා කරලා නැවතත් මානවයේ ශ්‍රිත ආයතනයේ මහපොළ යටතට අයිතිය පවර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන. ඒ වගේම මුළු ලංකාවේම සතොස අලවිසල් ජාලයේ ජාලගත කරන පරිගණක පද්ධතියට ඇතුල් කරලා තියෙනවා. ඒක නිසා දියුණු තාක්ෂණය අපි සතොසට හඳුන්වලා දීලා තියෙනවා. මේ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ අක්‍රමිකතා කොමිස් ඇති වෙන්නේ එක ප්‍රධාන හේතුවක් තමයි ස්ථාවර වත්කම් මිලදී ගැනීම. කැබිනට් අනුමැතිය ඇතුව මම මේ වෙළඳ අමාත්‍යාංශයේ සිටින තාක්කල් ලංකා සතොස ආයතනයේ කිසිම ස්ථාවර වත්කමක් සල්ලිවලට යන්නේ නැතේ කියන තීන්දුවට අපි ඇවිල්ලා තියෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ස්වයංක්‍රීයව වේලාවන් වෙන් කර ගැනීමේ අවස්ථාව දැන් දිවයිනපුර සේවාලාභීන්ට ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් සීකේ අලහකෝන් මහතා සහ SLT මොබිටෙල් ආයතනයේ ප්‍රධාන ව්‍යවසාය නිලධාරී ජානකාබේසිංහ මහතා අත්සන් තැබුවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස නොමැති දිලිඳු පවුල් සඳහා නව නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි ඊට මූල්‍ය ප්‍රතිපාදන සපයන්නේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුවයි මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනුයේ. නව නිවාස ජනතා අයිතියට පත් කිරීම රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පලාගල අලුත්වැව පහළ මිනියාගම ප්‍රදේශයේ අනාරක්ෂිත වගාලින්දකට වැටුණු අලියෙකු ගොඩ ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වුණා. ගොඩගත් අලියා අක්ෂිරෝගයකින් පෙළෙන බවයි වාර්තා වන්නේ. ප්‍රතිකාර කිරීමෙන් පසු කලාවැව රක්ෂිතයට අලියා පළවා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළා.
අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාලිගාවත්ත ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී කාන්තාවන්ට මහන මැෂින් ලබා දී තිබෙනවා. ඒ ලියසරණීය ව්‍යාපෘතිය යටතේයි. හැටන් නගරයේ වෙළඳ සැල් තුනක් බිඳ මුදල් සොරකම් කළ සැකකරුවෙකු CCTV දර්ශනෝස්සේ අල්ලා ගැනීමට සමත් වී තිබෙනවා. වෙළඳ සැල් බිඳ ඇතුළු වූ මෙම පුද්ගලයා මුදල් සහ ජංගම දුරකථන සොරා ගන්නා අයුරු CCTV දර්ශනවල සඳහන්ව තිබෙනවා. වෙළඳ සැල් සේවකයන් සහ අයිතිකරුවන් එකතු වී මෙම සැකකරු අල්ලා පොලිසියට බාර දුන් බවයි වාර්තා වන්නේ. මධ්‍යන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.